ආයුබෝවන් දුවේ පුතේ ඔන්න ඔබ අද මා සමග එකතු වන්නේ පහ ශ්‍රේණිය පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය ධාරාව යටතේ අද මා ඔබ වෙනුවෙන් තෝරාගත්තේ පැලෑටි හා ගස්වැල් තේමාවේ පළවෙනි කොටස එහි විශේෂයෙන් ශිෂ්‍යත්වයට ගැටළු නිර්මාණය විය හැකි ශාක ආශ්‍රිත ස්ථාන වලින් නැත්නම් ශාක ආශ්‍රිත ප්‍රශ්න ගොඩනගෙන ස්ථාන කිහිපයක් පදනම් කරගෙන තමයි අද අපේ පාඩම නිර්මාණය වෙන්නේ. ඔන්න අද අපේ දුල පුතාලට මේ වැඩසටහන ආරම්භීමෙන් පැලෑටියා ගස්වැල් ආශ්‍රිතව ශිෂ්‍යත්වයේදී ප්‍රශ්න හැදෙන තැන් කිහිපයක් පිළිබඳව ඉගෙන ගන්නට තරුණ කාරණා කතා බහ කරන්නට පුළුවන්. හොඳ අපි එහෙනම් මුලින්ම හඳුනාගමු මේ ශාක ගස්වැල් අපිට වර්ග කරන්න පුළුවන් ක්‍රම. ඒ තමයි අපි ගස් වශයෙන් අපි වර්ග කරනවා. ඒ වගේම පඳුරු වශයෙන් අපිට වර්ග කරන්න පුළුවන්. ඒ වගේම වැල් වශයෙන් වර්ග කරන්න පුළුවන්. ඒ වගේම පැලෑටි වශයෙන් වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ ගහක් ගත්තාම පුතේ ශාක කියන තේමාව ගත්තාම අපිට එක ගස් වලට වෙනම පඳුරු වලට වෙනම වැල් වලට වෙනම සහ පැලෑටි වර්ග වලට වෙනම කාණ්ඩ හතරකට අපිට වෙන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි පළවෙනි අදහස මේ ශාක වර්ග කිරීමේදී. ඊළඟට අපි හඳුනා ගනිමු ගසක කොටස්. දැන් ශිෂ්‍යත් විභාගයේදී ගසක කොටස් නම් කරන්නට ඉන්න ඉඩකඩ තිබෙනවා. ගහක් තියලා කොටස් කිහිපයක් තියලා ස්ටැන් දෙක තුනක් තියලා ඒක ටික පුරවන්න ඉන්න පුළුවන්කම තිබෙනවා. අපි මේක සාමාන්‍ය පන්තිකාවරදී පැලෑටියක් ගෙනල්ලා දැන් කූඩුළු මල් පැලයක් වගේ එකක් ගෙනල්ලා ඒක අපි නම් කරන්න ඉගෙන ගන්නවා. දැන් බලන්න මෙතනදී ඔන්න ඔබට මා පෙන්නනවා ගසක කොටස් අතර පත්‍ර කොල්ල කියලා අපි කියනවා. ඊළඟට මම ඔබට දක්වලා තියෙනවා මෙතන පුෂ්ප එහෙම නැත්නම් මල්. ඊළඟට ඔබ හඳුනා ගන්නවා අතු ගහක අතු තියෙනවා. ඊළඟට කඳ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට ඔන්න ඉතාලම වැදගත් තැනක් තමයි මුදුන් මුල. මුදුන් මුල ඔබ හඳුනා ගත්තා. ඒ වගේම අපිට ගසක කොටස් හැටියට ශාකා මුල්, පැති මුල්, කෙඳි මුල්, පාර්ශවීය මුල්, තන්තු මුල් ආදී නම් ගොඩාක් කියනවා මේ ශාකා මුල් වලට. ඒ කොයි නම පාවිච්චි කරත් වරදක් නැහැ. හරි. එහෙමනම් ඔන්න ඔබ ඉතාලම පැහැදිලිව ගසක හඳුනා ගත්තා. එතකොට ගසේ ඵලය තමයි අපි මෙතන අන්තිමට නම් කරන්නේ ගෙඩියේ නැත්නම් ඵල වශයෙන්. හරි. අපි ඒ වගේම හඳුනා ගමුකෝ මලක කොටස මේ අතර. ඔන්න මලක දැන් මම අරන් තියෙනවා මෙතන වද මලක්. ඒක නැත්තම් සපත්තු මලක්. මලේ උඩම කොටසට අපි කියනවා පුතේ කලංකය. කලංකයේ මත තමයි මල් වලට එන කෘමි සත්තුන් පළමුවෙන්ම ස්පර්ශ කරන තැන වෙන්නේ. එතකොට ඒට චුට්ටක් පල්ලෙන් අපි නම් කරනවා රේණු. කලංකය හා රේණුත් එක්ක තමයි අපි මේ පරාගණය කියන වචනේ කතා කරන්නේ. කහපාට කුඩු වලින් සමන්විත පරාග තින්නේ රේණු මත. එතන කලංකයට තුගක් වලට සම්බන්ධ වෙනවා. එතන මේ දෙකම සම්බන්ධ වෙන්නේ කීලය පදනම් කරගෙන. කීලය මේ තියෙන්නේ මේ මත කූර වගේ එකට අපි කීලය කියලා කියනවා. ඊන අනතුරු අපිට ගන්න පුළුවන් පෙති. අපි මේකට දලපත්‍ර කියලාත් කියනවා. මල ගෙඩියක් බවට පත් වෙන වැදගත්ම කොටස තමයි බිම්බ කෝෂය. බිම්බ කෝෂය තමයි පුතේ මල පර වෙලා ගෙඩියක් බවට පත් වෙන්නේ. එතන මණිපත්‍ර දෙකකුත් මේ මලක දකින්න ලැබෙනවා. මේ විදිහට ඕන යට කොටස නටුව කියලා ගන්නත් පුළුවන්. දැන් අපිට පැහැදිලිව පේනවා මලක කොටස් තාම නිවැරදිව ඔබට හඳුනා ගන්න. ඒතර මලේ කලංකය මත තමයි බොහෝ කෘමි සත්තු සමනලයා මීනසා දෙබරා බඹර ආදී සතුන් රොන් ගැනීමට පාද ස්පර්ශ කරන තැන වෙන්නේ. ඒතර පරාග පෝෂණයේදී එය ඉතාම වැදගත් වෙනවා. හොඳයි. අපි ඊළඟට පත්‍රයක් හඳුනා ගන්න. ශාක පත්‍රයක කොටසුත් නම් කරන්නට ඔබට අවශ්‍ය වුණොත් ඔන්න මෙය මතක තබා ගන්න. මේ තියෙන්නේ ඔබට පැහැදිලිව පේනවා නටුව පත්‍රයේ තිබෙන නටුව. ඊළඟට පත්‍ර ධාරය. පත්‍රයේ පටවි තිබෙන්නේ පත්‍ර ධාරයේ. ඊළඟට තියෙනවා මැද නාරටියක්. උගක් ශාක පත්‍ර ආරම්භයට තද මැද නාරටියක් දකින්න ලැබෙනවා. ඒතර මැද නාරටියට සමගාමීව දෙපස පත්‍ර තලය තියෙනවා. ඒ තලයත් එක්කම අපිට පැති නාරටි හඳුනා ගන්න පුළුවන්. පත්‍ර තලය කියලා කියන්නේ කොල්ලේ මතුපිට පුෂ්ඨය. ඊළඟට කෙරවලේ තිබෙනවා ඉතාම පැහැදිලිව අපිට හඳුනා ගන්න පුළුවන් පත්‍ර අග්‍රය. පත්‍ර අග්‍රය. ඒතර මේ විදිහට පත්‍රයක කොටසුත් අපට විභාගෙදි දුන්නොත් ඉස්තැන් තියලා හරි අඩු කොටස් දීලා හරි දූල පුතාල මේක මතකයේ රඳවා ගැනීමෙන් ඔබට වැඩි ලකුණක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳ අපි ඊළඟට බලමු පැලෑටි හා ගස්වැල් පාඩමේ ශාක පත්‍ර හඳුනා ගන්න විභාගෙදී. ගාක් වෙලාවට පරිසර ප්‍රශ්න 30ක් වෙනවනේ දරුවනේ. ওই පරිසර ප්‍රශ්න 30 දී වර්ණ තුනයි ඔබට ලැබෙන්නේ. ඔබ ඒ බව දන්නවා නව විශ්ව විද්‍යාලයේ.
එතකොට උදාහරණයක් අපි දුමු මෙන්න මේ විදිහට ශාක්‍ය පත්‍රයක් දෙනවා. මේ බලන්න මේ ශාක පත්‍රය මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඔබට පැහැදිලිව වෙනවා මේක ආරලිය ශාක පත්‍රයක්. ඒ වගේම අපි කෙසෙල් පොලේ ටිකක් එක හැඩයට යන්නේවා මේ. ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් පුවක් ශාක පත්‍රයේ පොඩි අතු බෙදීමක් දකින්න ලැබෙනවා. මෙන්න මේ විදිහට ශාක පත්‍රයක් විභාගෙදී දුන්නොත් ඒක එකෙල්ලේ ඔබට හඳුනා ගන්නට පුළුවන් නම් ඔබ සමතේ දක්ෂයේ මේ විභාගෙදී වැඩි ලකුණක් ගන්න. අපි තව ටිකක් බලමු. දැන් බලන්න මේ පත්‍රය කොහොමද එක සංයුක්ත අතු දෙපැත්තට බෙදලා තියෙන ශාක පත්‍රයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට එන්නේ ඔය වගේ දේවල්. මේ කොමාරිකා ශාක පත්‍රය නිතර පසුගිය විභාග ගැටළුවලදී විමසීමට ලක් කරලා තියෙන තැන. ඒ වගේම ඔබට මේ වගේ අත වගේ බෙදලා තියෙන දෙල් ශාක පත්‍රය ඔබට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට මේ මෙතන මම ඔබට යොමු කරලා තියෙන විවිධ හැඩතේ ශාක පත්‍ර හඳුනා ගන්න ආකාරය. ඉතින් ඒ අනුව අපි මුංචි අභ්‍යාසයකට යමු එමන. පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු තෝරමු. ඔන්න තෝරන්න මාත් එක්ක. වැල් වර්ගයක් නොවන්නේ. ඔන්න වර්ණ තුනක් දෙනවා කියලා හිතන්න විභාගෙට. කැකිරි. දෙවෙනියට ඔන්න දෙනවා දඹල. ඊළඟට ඔබට දෙනවා දොඩම්. එතකොට වැල් වර්ගයක් නොවන්නේ. ඔබ දන්නවා කැකිරි, දඹල, වැල් වර්ග. එතකොට නොවන්නේ කියන කෙනා ඉතාල වැදගත්. එනවා අපිට දොඩම් කියන උත්තරේට ඉරන් දෙන්න පුළුවන්. අපි තව ගැටලුවක් බලමුද? මේ තියෙන්නේ මාංශ භක්ෂක ශාකයක් වන්නේ මාංශ භක්ෂක ශාක කියලා කියන්නේ ඇත්තම් ශාක්ති වෙනවා ඒ ශාකයට වසන කෘමි සත්තු ආග්‍රහණය කරමින් නැත් ආහාරට ගනිමින් එයා වැඩෙනවා. හරි ඒ අනුව බලන්න මම දීලා තියෙනවා නිල් මොණ රැස්ස තේක්ක ඔබට පේනවා තිප්පිලි. ඒතර බහලා තියෙනවා නිල් මොණ රැස්ස ශාක පත්‍රයේ ඒ කෘමි සතා වැහුවාම ඒ සතාව ග්‍රහණය කර ගන්නවා. ඒ අනුව අපි ඉගෙන ගන්නවා නිල් මොණ රැස්ස. ඉතින් මෙතන බාඳුරා දුන්නොත් ඔබට බාඳුරා ගන්න පුළුවන්. කඳුළු ඇස්ස දුන්නොත් කඳුළු ඇස්ස ගන්නවා. මේ විදිහට විවිධ කොටස් නිර්මාණය කරගන්න ඔබට පුළුවන්. හොඳයි. පහත දී ඇති ප්‍රශ්නට පිළිතුරු තෝරමු. තව එකක්. තාල වර්ගයට ඇති ශාකයක් නොවන්නේ. ඔන්නේ අග වචන හරියට මතක තියාගන්න. තල්, කැන්ද, ඔන්න කිතුල්. ඔබ දන්නා තාල වර්ග ශාකවල මුදුන් මුලක් නැහැ. තාල වර්ග ශාකවල මුදුන් මුලක් නැහැ. ඒකෙන් අපිට අල්ල ගන්න පුළුවන්. එතකොට තල් කිතුල් කියන දෙක ගත්තාම මුදුන් මුලක් නැති ශාක වර්ග මෙතන හරිය නොවන්නේ නේ. එහෙනම් අපිට කැන්ද කියන පිළිතුරට යන්නට පුළුවන්. කැන්ද එතකොට තාල වර්ගයේ ශාකය නොවේ. නොවන්නේ. හරි ඒ විදිහට තව ගණක් බලමු. 4. කැඳ සදා ප්‍රයෝජනවත් ශාකයක් වන්නේ. මොන තව ගැටලුවක්. කෝස් මෙන්න 2 හාතාවාරිය 3 බුරුත. එතකොට ඔබ දන්නවා කොස් බුරුත විශාල ශාක කැඳ හදන්නේ නැහනේ. හාතවාරිය කැඳනේ ඔයගොල්ලෝ බොන්නේ. එහෙනම් හාතවාරිය කැඳ වලට අපිට යන්න පුළුවන්. තවත් ගැටලුවකට එමු. නිවෙස් වල වහන සෙවිලි කිරීමට ගන්නා ශාකයක් නොවන්නේ. 1 පොල්, 2 පිදුරු, 3 උක්. එතකොට ඔබ දන්නවා පොල් අතු වහලවල් තියෙන ගෙවල් තියෙනවා. පිදුරු දානවා සමහර ගෙවල් වල. උක් කොළ දාන්නේ නැහනේ නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් උක් ශාකයේ තමයි නොවන්නේ කියන කොටසට. හොඳයි ඔබ ඔන්න මාත්‍රික ගැටළු පහකට නව නිර්දේශය අනුව පිළිතුරු තුනක් වර්ණයකදී යෙදෙන අවස්ථාවකදී පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා. ඒ අනුව මෙන්න මේ පැවරුමට ඔබට පිළිතුරු ලියන්න පුළුවන් කමක් තිබෙනවා. මල්පැණි බොන සතෙක් නොවන්නේ. දැන් මෙතනත් අපි බලමු පොඩ්ඩක්. වවුලා, සමනලයා, ඔන්න අපිට දෙනවා මයිනා. දැන් කෘමි සත්තුන්ත් අපිට පැලෑටි වලට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට පොකුරු මල් වර්ගයක් නොවන්නේ. ඔන්න ඔබට හොයන්න පුළුවන් වෙලාවක. ඇන්තූරිය, අපි අරලිය, තුනට අපි දෙනවා නිදුකුම්බා. එතකොට පොකුරු මල් වර්ගයක් නොවන්නේ කිව්වහම ඔබ මල් පොකුරයි පොකුරු මලයි පටල ගන්න එපා. මල් පොකුර කියලා කියන්නේ වෙන් වෙන් වශයෙන් ගලවන්න පුළුවන්. පොකුරු මලක් කියන්නේ එක මල ඇතුලේ බීජ ගණනාවක් බීජ රාශියක් දකින්න ලැබෙන මල් වර්ගයක්. එතකොට ඔන්න ඔය වචනේ පිළිබඳ ඔබ තුල අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ. එතකොට මේ පැවරුමට ඔබට පුළුවන් සාර්ථකව විසඳුම් දෙන්න. සාර්ථකව ඔබ විසඳුම් දුන්නොත් ඔබට වැඩි ලකුණක් විභාගෙදී ලබා ගන්නට ඉඩ කඩ තිබෙනවා. එතකොට අපිට පුළුවන් පිටිසියල් එක සමාන නොවන මල් වර්ගයක් කියවුවොත් ඉද්ද, නෙළුම්, කතුරු මුරුංගා. පුළුවන් නේ උත්තර දෙන්න. අපි පස්සේ ගැටලුවක් බලමු. ඉරට්ටේ ප්‍රතිසංඛ්‍යාවක් ඇති මල් වර්ගයක. අන්න හරියට දෙකෙන් බෙදෙන්න ඕනේ. ඇන්තූරිය, අරලිය, තුන්වෙනි උත්තරේට අපි යනවා නාමල. මෙන්න මේ විදිහට ඔබට මේ ගැටළු පහට
උත්තර ලියන්න පුළුවන් කමක් තිබෙනවා නේද? ඔබ පළ හැටියා ගස්වල් පාඩමේ අපිත් එක්ක හොඳින් පිළිතුරු ග්‍රහණය කරගත්තා. එතකොට ඒ තේමාව උත්සෙත් ඔබට ඔන්න හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන්. මා හිතනවා අපේ දූපතුනි තාමත්ම හොඳින් මේ වැඩසටහනත් එක්ක මාත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඔබට පුළුවන් මේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙනවා වගේම පුතේ අපිට අපේ වැඩි දුර ඉගෙන ගන්නට ඔබට මාත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනදිත් ඔබට වැඩි වෙලාවක් දීර්ඝව මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා ඔබට විවේකයක් තියෙන වෙලාවක www.myonlineclass.lk කියන වෙබ් අඩවියට පිවිසලා සජීවීව නිරන්තරයෙන් මාත් එක්ක එකතු වෙන්නත් එන්න කියන ආරාධනාවක් කරමින් තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මා සමුගන්නවා. අපේ දුලපතන සිළු දිනාටම ආයුබෝවන්.